අපි දන්නවා පෞගිය කාලේ අරගලයෙන් අරගලයේ ඇති කරලා මිනිස්සු එළවපු ඒ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂර බණ්ඩාර මහත්තයා එක්තරා YouTube නාලිකාවකදී තිබිච්ච සංවාදයකදී එතුමා බොහොම බරපතල ගණයේ ප්‍රකාශයක් සිද්ධ කරනවා. අපලට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විරෝධය ප්‍රකාශ කරලා ආරම්භ කරපු මිරිහානේ නිවස ගාව සිදුවිච්ච සිදුවීමට මේ රටේ මුස්ලිම් ජනතාව වග කියන්න ඕනේ. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඝාතනය කරන්න පැමිණියේ මුස්ලිම් ජාතිකයෝ කියලා බොහොම පැහැදිලිවම මේ සුගීෂර බණ්ඩාර කියන හිටපුලේ ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ප්‍රකාශ කරන මේ කතාව කියන්නේ මේ වර්තමාන ජනාධිපතිවරයාටද? මේ වර්තමාන ජනාධිපතිවරයා බලයට ගේන දඟලන සුගීෂර බණ්ඩාර කියන්නේ? මං අහනවා මේ කතාව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේ කතාව පිළිගන්නවද? මේ බරපතල ප්‍රකාශය. මං අහනවා දැන් මේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු ඉන්නවා, අලි සබ්රි වගේ කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා, ආණ්ඩුව නියෝජනය කරන බොහොම මුස්ලිම් මන්ත්‍රීවරු ඉන්නවා. ඇයි එකෙක්වත් කතා කරන්නේ නැත්තේ? අද දිනේ අපි දැක්කනේ ජාතිවාදී ප්‍රකාශ කළ ගරු අධිකරණය අපේ හිටපු අපේ ඥානසාර නායක හම්දුරන් වහන්සේට දීපු තීන්දුව. අපි කියන්නේ මේ ඒ හා සමාන ප්‍රකාශ තමයි මේ සිද්ධ කරන්නේ. හරිද? මේවා සම්පූර්ණ වෛරී ප්‍රකාශන. මේ හැමදාම මේ කඳ උර කරේ ජාතිවාදී අවුස්සල බලයට ආපු එක. ඒ නිසා අපි වර්තමාන ජනාධිපතිවරයාට කියනවා වහාම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපි ඉදිරියේදී මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.